මේ ලෙල්ලමේ සේවය කරන අපේ ආදරණීය ජනතාවට නිරතුරුවම ජනතාවට සහ මෙතන ඉන්න පාරිභෝගිකයින්ට නිරතුරුවම සේවය සපයනා අපේ යාපන ශාලාවකින් අපි කෙටි ආහාරයක් ලබා ගැනීමට සැරසෙයි. දැන් මෙතන අපි පොඩි දෙයක් කාලා තේකක් බීලා මේ ලෙල්ලම අවට සිදුවෙන සිදුවීම් ඔබත් එක්ක බෙදා හදා ගන්නට අපි සූදානම්. එන අපි මොනාරි කමු. ගමුව ලෙල්ලම ළඟ අපිට වගේ පිටිපස්සෙන් සාගර දිස් වෙනවා අනිත් පසින් කලපුව දිස් වෙනවා. අතවශ්‍ය මේක රජ කාලයේ සිට ඊට පස්සේ යටත් විදෙස් යුගය දක්වා දීර්ඝ ඉතිහාසයකට හිමිගම් කියන තැනක්. මෙතන අතවශ්‍යම මේ ස්ථානය පාලමක් ගොඩනගන්න ඉස්සෙල්ලා ඔරු පාරුවලින් මිනිස්සු එහා මෙහා ගිය ස්ථානයක්. මොකද මෙහා පැත්තෙන් පඹුණුගම අර්ධත් දීපේට යන්න තියෙන්නේ. පාලමෙන් එහා පැත්තට වෙන්න මීගමුව නගරය. එතකොට පෘතුගීසි යටත් විදිහ සමයේ පෘතුගීසි සංගීත ශිල්පීන් මෙතන ඇවිල්ලා මේ අය අපේ වචනෙන් කියනවා නම් බජව් දාපු තැනක්. ඒ කියන්නේ පෘතුගීසි සංගීත කණ්ඩායම්. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට විනෝද වෙන්න මීට වඩා සෞන්දර්යාත්මක පැත්තෙන් පිරිච්ච ස්ථානය. ඉතින් අපි ඉදිරියට ගොස් මේ ස්ථානය නරඹමු. එතකොට අපි මේ ඉන්නේ මීගොමුව ලෙල්ලම ඇතුළත. මේ ලෙල්ලම ඇතුළත ඉන්නකොට මෙතන පාලමෙන් එහා මීගොමු නගරය, පාලමෙන් මෙහා පැත්තේ තියෙන්නේ පමුණුගම අර්ධත් දීපය. එතකොට මීට පෙර මේ කලපුව හා ඒ මාර්ගයේ තරණය කරමින් තමයි ෘතුගීසින්ද ලන්දේසින්ද මේ ආදී සීලුම ජාතිකින් මේ මෙවුලින් ගමන් කරලා තියෙන්නේ. එතකොට යටත් විජිත සමයේදී ෘතුගීසි ජාතිකින්ගේ තිබුණා ෘතුගීසි ජාතිකින්ගේ බෑන්ඩ්, ඒ කියන්නේ සංගීත කණ්ඩායම්. ඔවුන් බොහෝ වෙලාවට ෘතුගීසි ජාතින් ඇවිල්ලා මෙතන බජව් දාන්න ඒගොල්ලන්ගේ බෑන්ඩ් අරගෙන ඇවිල්ලා මෙතන විනෝද වෙන්න ඔවුන් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඉතිහාසයේ රජ යුගය දක්වා යනකොට විශේෂයෙන්ම පෘතුගීසි ලන්දේසින් එක්ක සටන් කරනකොට ඒ අපේ වීරෝදාර අතීතයේ රජ කාලේ හිටපු යුද සෙබළුන් මේ කලපුව තරණය කරගෙන තමයි ඔය වත්තල ප්‍රදේශයටම ගිහිල්ලා මේ යටත් විජිතවාදීන් එක්ක සටන් කරලා තියෙනවා. අපි දන්නවා දැන් අපි ශ්‍රී ලංකාවක් හැටියට අපි මූණ දීලා තියෙනවා විශාල මේ කාලවකවානුව තුළ ඩොලර් ප්‍රශ්නයකට. මේ ප්‍රශ්නේදී මේ ඩොලර් රිපේමේදී අපිට සංචාරක කර්මාන්තය පුදුමාකාර විදිහට ඉවහල් වෙනවා. අත්වශ්‍යම දැන් අපි දැන් මේ පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා එලිසබෙත් රජනිය ඉපදිලා තියෙන්නේ ලන්ඩනේ ෆ්ලැට් එකක කියලා. ඒ ෆ්ලැට් එක මේ වෙනකොට චීන අවන්හලක් බවට පත් වෙලා තියෙනවා. මේ චීන අවන්හලේ තියෙනවා ලෝකේ හැම තැනින්ම එන මාළු වර්ග, නවසීලන්ත පොකිරිස්සෝ, එතනින් ගියාන දකුණු අප්‍රිකානු ඉස්සෝ, මේ ආදී සුවිශේෂී මත්ස්‍යයින් ඒ අවන්හලේ තියෙනවා. මම කියන්නේ දැන් මේකෙදි දැන් මේ වගේ මත්ස්‍ය සම්පතක් නෙලාගෙන එන වීරෝදාර සහ රටේ ආර්ථිකයට ධෛර්යයක් දෙන මේ වගේ ධීවරින්ගේ මේ මත්ස්‍ය අස්වැන්න හරිම ක්‍රමානුකූලව විධිමත්
අපිට පුළුවන් නම් විදේශ වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඒක හරි වටිනවා. ඒ වගේම අපේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව තියෙන හෝටල් වලට අපිට පුළුවන් මේ හෝටල් වල වීඩියෝ තාක්ෂණයේ මගින් සජීවී ලෙස මාළු අල්ලගෙනෙද්දී ඒ සංචාරකයන්ට අවශ්‍ය කරන ඒ මත්ස්‍යයින් ඔවුන්ගේ රුචිකත්වයේ පරිදි ඔවුන්ටම පැමිණ ඒ වෙලාවෙම මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. මං හිතන්නේ ලෝකෙ පුරාම එවැනි ක්‍රමවේද තියෙනවා. ඒ අතින් අපි තාම පසුගාමී තත්ත්වයක තියෙන්නේ. මොකද දැන් අපි දන්නවා 1990 දී වෙබ් අඩවි සමාජ ජාලා මෙවුවා ක්‍රියාත්මක වෙනවා. දැන් 2021 වෙනකොට සමාජ ජාලා සහ මේ ඩිජිටල් තාක්ෂණය ඉතාම විධිමත්ව දියුණු වීම පවතිනවා. මං කියන්නේ මෙවැනි දේවල් වලින් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ප්‍රයෝජන ගත යුතුයි. ඔද අපි මේ ඉන්නේ නගොඹ ලෙල්ලමසල පාලමුඩ. දැන් මේ අවස්ථාවේ අපේ සහෝදර දෙදෙනෙක් බිලිබිත්තෙන් මාළු වෑම කරනවා. ඊට වඩා මේ පාලමුඩ අපිට මාළු බාන පිරිස දැක ගන්නට පුළුවන්. නමුත් අද පොඩ්ඩක් කටකේදී අපිට නිරතුරුවම අපි මේ පාලමුඩින් ජනතාව ගමන් කරද්දී අපිට දැක ගන්න හම්බ වෙනවා අපේ බිලිබාන සහෝදරවරු මෙතනට ඇවිල්ලා බිලිබානවා. මම හිතන විදිහට ලෝකෙ පුරාම දෙස් විදෙස් හැම කෙනෙක්ගේම ප්‍රියතම විෂයක් තමයි මේ බිලිබෑම කියන එක. ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. හොඳ කල්පනාවෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. මොකද ඒකේ වින්දනය ලබා ගන්න පුළුවන් එතකොට තමයි. ඉතින් මේ ලෙල්ලම උදේ වෙනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ කාර්ය බහුල වෙන තැනක්. දැන් අපිට පසකින් පේනවා මේක පිරිසිදු කරගෙන යනවා. එතකොට මේක උදේ වෙද්දී තමුන්ගේ ශ්‍රමය වැය කරලා මේ අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්නට ධෛර්යය දෙන මේ දියුරයෝ ඒ මත්ස්‍ය අස්සන්න නෙලාගෙන එනවා. ඉතින් මේක මේ ඔබට පේනවා ඇති මේ යාත්‍රාවක තියෙන උපකරණ ප්‍රමාණය. මේ අපි මාළු කනවා වගේ ලේසි වැඩක් නෙමෙයි මේ මාළු අල්ලනවා කියන එක. ඉතින් අපි හැමෝටම යුතුයකමක් තියෙනවා. විශේෂයෙන් හැම රජයකටම යුතුයකමක් තියෙනවා මේ ධීවරයන්ගේ ප්‍රශ්න මොනවාද කියලා සොයලා බලන්න. ඔවුන්ට ඉන්ධන ගැටළු වෙන්න පුළුවන්, තමුන්ගේ යාත්‍රාවලට අවශ්‍ය කරන අමතර කොටස් වෙන්න පුළුවන්, සේවක ප්‍රශ්න වෙන්න පුළුවන්. මම කියන්නේ මේ හැම දෙයක් ගැනම අපි සොයා බැලීමක් කරන්නට ඕන. මොකද මොවුන්ගේ ධෛර්ය නිසා තමයි අපේ ආර්ථිකයට යම් කිසි ලොකු තල්ලුවක් වෙන්නේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ පෝෂදායි පැත්ත වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ නිරෝගී භාවය රැක ගැනීමටත් අපි දන්නවා මාළු කෑම තුලින් අපිට අපේ ශරීරය ලැබෙන පෝෂ පදාර්ථ මේ හැම දෙයක්ම සංකලනයක් තමයි මේ අපි දැන් දකින්නේ. බලන සියලුම අයට දෙන්න තියෙන පණිවිඩය මේ ලෙල්ලම අලුයම තුන වෙද්දී මේක මෙතන විවෘත වෙනවා. ඔබගේ ගෙදරට අවශ්‍ය කරන මාළු වෙන්නට පුළුවන්, ඔබගේ සාදයට අවශ්‍ය කරන මාළු වෙන්නට පුළුවන්, ඔබගේ ආපන ශාලාවට ඔබගේ හෝටලයට අවශ්‍ය කරන මත්ස්‍යයින් වෙන්න පුළුවන්. පාන්දර තුනේ ඉඳලා නැවුම් මත්ස්‍යයින් විවිධ මත්ස්‍යයින් දැන් අපි දැක්කා මූදු කුකුලා ගියායි,
මේ මෙකි නොකි ඔබ නොදැක්ක ඔබ රස නොවින්ද සියලුම මත්ස්‍යයන් පාන්දර 3 සිට ඔබට මෙතනදී මිලදී ගන්නට ප්‍රොඩක්ෂන් චැනලෙන් අපි ආවා නීගමුව ලෙල්ලමට ඒ ලෙල්ලමට ආවයින් පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ බටහිර මුහුදු තීරයේ අසල දූව දේවස්ථානය ළඟ ඉතින් දැන් මේ මේ වැඩසටහනේ අපි අරමුණ අපි ලෙල්ලමට ගියේ දීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ගැන කතා කරන්න මොකද ඔවුන් අපේ ශ්‍රී ලංකා ආර්ථිකයට ඉමහත් සේවාවක් කරන පිරිස ඉතින් මේ වැඩසටහනේ අපි තෘප්තියක් ලබන්නේ ඔබේ එදිනෙදා ඒකාකාරී ජීවිතයේදී මේ ශ්‍රී ලංකා වාසී හැමතෙම ඔබ මීගමුව හරහා ගමන් කරනවා නම් ඔබ මීගමු නගරයේ අභ්‍යන්තරයට ආපුවම පිටිපන 273 මාර්ගයේදී ඔබට හමු වෙනවා මීගමු ලෙල්ලම ඒ ලෙල්ලමට අසලින් දිවයන දුව පාස්තු ගම්මානය හරහා ඔබ ඇතුළට આવොත් ඔබට හම් වෙනවා ලංකාව සහ ලෝකේ පුරා ප්‍රසිද්ධ මෝරවල මේ ආකාරයෙන් ඔබට අවශ්‍ය කරන මත්ස්‍යයින් මිලදී අරගෙන ඔබ ස්වභාව සෞන්දර්ය රස විඳලා අපි මේ ජීවත් වෙන්න ඉතාම කෙටි කාලයක් අපි මේ කෙටි කාලය තුල ජීවිතේ විඳින්න ඕනේ ඒක තමයි වටිනාම දේ මොකද ලෝකේ සතුටින්ම ජීවත් වෙන රටවල් ගැන සමීක්ෂණ පවත්වද්දී ඒ නිර්ණායක තමයි අපි කොතරම් දුරට සංචාරය කරලා දිනනවා අපි මිනිස්සු ඇටියට කොතරම් දුරට යම් යම් ස්ථානවල සංචාරය කරලා තිනවද කියන එක ලෝකේ සතුටින් ඉන්න රටවල් ගැන සමීක්ෂණය කරද්දී දැඩි ලෙස සලකා බලන නිර්ණායකයක්. ඉතින් එන්න සංචාරය කරන්න මීගමු ලෙල්ලමේ මාළු ගන්න. ඒ වගේම අපි කාරුණිකව ඉල්ලා සිටිනවා අපේ මේ ස්කයි මීඩියා ප්‍රොඩක්ෂන් ආයතනය කරන මේ වීඩියෝ වලට ඔබ අදහස් දක්වන්න මේ channel එක subscribe කරන්න මේ channel එක share කරන්න එහෙනම් මෙවැනිම වීඩියෝකින් අපි නැවත හමු වෙමු ජය වේවා